Thank you.
Tapi semua kita dapat dapat pandangan. Ada mana ada mana. Sekarang bermasa sih kita mana. Sugawa di sari diwar dana hafal. Aram diwar. Sekarang bermasa sih. Apa kata? Apa berbicara diwar? Apa kalau tu kita buat? Ini desa mana pada pergi sudah dana. Kita desa mana kita? අපසම් දේශපාලන වශයෙන් අපි දේශපාලක ලබා දී තිබෙන සියලු වරපතා සාර්ථක අපි අත්දැකලා දේශපාලක පාරමිතා ගමන කරන ආකාරය ඉතින් දේශපාලක රාජනීතික පාරමිතා ගන්න කොහොමද ඒ දක්වා වෙනස ජාතික ජනබලයේ ආරම්භ කරනවා නීතිය උඩින් දේශපාලනය වෙනුවට නීතිය පාවිච්චි දේශපාලනය වෙනුවට නීතියද යට නව දේශපාලන සංස්කෘතිය ලංකාවේ ඇති කරගන්න. මන්ත්‍රීවරයා එමතිවරයා ජනාධිපතිවරයා මේ දෙතුරු යමනවා අපේ රටේ පොදු නීතියට යටත් වී ඉන්නේ. අල් දේශපාලන ලංකාවේ ස්ථාපිත විතරක් නෙවෙයි වන්දාව දුසරේ රාසි පෙරදායකයන් කියන දේශපාලන වන්දනයෙන් බෝව වන්දාවේ නිරුක්තව බෝව දුසරේ බෝව දුසරේ කප්පන බෝව පති කියන දේශපාලනේ මහජනසේවය කරනවා දේශපාලක යන්නේ මහජනසේවය එතෙක් අපි මේ දේශපාලන පරිවර්තන නීතිය සාධාරණත්වයේ අහෝසිකරනවා අනිවාර්ය අවශ්‍යයි නීතිය සාධාරණත්වයේ අහෝසිකරන වන්නේ අදර්ශක නෙවෙයි විශ්යක නෙවෙයි නීති විද්‍යාලයට අහෝසිකරන අතීතයේ සිදු වූ දේකට නීතිය සැලකීමේ ප්‍රශ්න කවරෝ තමගේ බලයෙන් සිදු තමගේ ධනයෙන් සිදු අපරාධයෙන් ගැලවෙන්න පුළුවන් කියන සමාජවාදී පැත්තෙන් ඒ රට කවදාවත් නීතිගත කරනවා පාර්ලිමේන්තුව මහා බාපියන් සිදු කරලා ඒ ගාතයෙන් ගාතයෙන් පසු ජනාධිපති වෙන්න පුළුවන් කියන මතය ගැලවෙන්න කවදාවත් නීතිගත සමාජවාදී පැත්තෙන් ඇත්තටම නීතිගත සමාජවාදී මිනිස්සු නීතියට බය වෙනවා. හැබැයි නීතියට බය වෙන සමාජයක් මුළුමනින්ම නීතිය පිටමරන සමාජයක් වත්. එනිසා දැසිසි මොහොතේ අපේ රටේ කාලයෙන් බෙදලා විසින් යටපත් නොවිය යුතු අපහාස කරනවා. අපි දන්නවා මේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාට समाज ඒ වාසු විනි යාත්‍රා සදාපාමි කාර්ය කොටපි කාර්යස් ජනපති විදුද නමකට බාගන්න වාසු පහරේ විදිකයක් ගන්න සහ මෙත වාසු පහරේ විමුත බවට තමයි සාධාරණ අපරාධ කරන රටක ජාතික ජනබලයේ යනවා සමාජ ආරක්ෂක මණ්ඩලය. මේක ජාතික ජනතාවගේ ආරක්ෂක ප්‍රමුඛ කාර්යය. ඒ වගේම වන්දනා සම්මන්ත්‍රණ
අපට ජාතක සමගිය නිර්මාණ කරන්න ඕන. එකිනෙකා ගැන අහිමි, එකිනෙකා ගැන සැකි, එකිනෙකා ගැන කෝපයයි. බලවත් සමාජයක් අවසන් කරන්න ඕන. මම අවසන් දැක්වීම කියන්නේ ගන්න මේක තමයි. අපේ රටවල් මේකාවේ ඉතිහාස පුරාවට විද්‍යාත්මකවම ආවාදේ එන්සිම සිද්ධු වෙනවා. නම් 2023 මා ගණන නැගීමෙන් පසු තවදුරටත් ජාතිවාදය තවදුරටත් ආගම්වාදය දේශපාලන ප්‍රධාන ප්‍රධාන බලපෑමක් තියෙන සමාජයක් නිර්මාණය හැම කෙනාටම ආර්ථික ආයතනය හැම බලතල බෙදෙන්නේ ප්‍රතිරූප කරනවා වාසනාවක දෙවි ආගම්වල දෙවි තමයි සංස්කෘතන ආගම්වල දෙවි නැත්නම් කියලා සම්මානය කරන බලපෑමක් හැබැයි මේ නැත්නම් වේදිකාව කැත්තෙ විදිහට නැවත ආවාදී ජාතිවාදී ගෝත්‍රවාදී අවසන් කරන්න කරන්න කියනවා. අවසන් කරන්න. ඔගේ වේදිකාව අපි බලයට ගන්න මූරතර හතර ගන්න. ඇත්තම කියනවා පෙර හතර ගන්නවා වගේ. අපේ ශිෂ්ටාචාරය ගොඩනගන කිසි අපට රූපකරණය කියන එක ජාතික සංස්කෘතික අවස්ථාව අපි අවශ්‍ය කරනයි නූරතර ඇත්තම විපාක දෙකලා ශ්‍රී ලංකා ජීවිතයේ එන්ටි කියලා බිම්මන් ඒ වගේ ජාතියේ නුමයක් හැබැයි සාහිත්‍ය ගාත මුත්නතර දේශපාලන සංකල්පවල එවැනි ධාතු නුමයක් තමගේ දේශමාන වේදිකාව සමඟ බලපෑවා. අපි ආව බෞද්ධ ආගමෙන් තමයි පන්සල අපේ හම් පොතුවන් වල දාන ලැබුවේ. ඒ වගේම විවස්ථාව වෙන වදන් වෙනස් වෙන්නේ. විතරයි ප්‍රෝග්‍රෑම් එක සඳහා දක්වති
ඒවගේ බලපාන විශ්ව සම්ප්‍රදායයි. එනිසේ තමයි අපි අපේ දේශපාලන වල ජාතිවාදී ආරම්භක තමයි. සෝබරය දෙමළ ජනතාව රස්සාලා දෙන සම්බන්ධතාවක් තියෙනවා.